අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ රසායන විද්‍යාව අපි ඉගෙන ගන්න කාණ්ඩ විශ්ලේෂණය ගැනයි. මේක කැටයන විශ්ලේෂණය කරන්න යොදා ගන්න සම්මත විශ්ලේෂණ ක්‍රියාපිළිවෙලයි. මේ ක්‍රියාපිළිවෙලට පදනම වෙලා තියෙන්නේ වරණීය අවක්ෂේපන මූලධර්මයයි. වරකට එකක් වැගින් ද්‍රාවණයක ඇති කැටයන අවක්ෂේප කිරීම වරණීය අවක්ෂේපනයයි. ඇත්තටම මේ ක්‍රියාවලිය කරන්න උදව් කරගෙන තියෙන්නේ ද්‍රාවිතා ගුණිතය කියන මූලධර්මයයි. මේ කැටයන වලින් සෑදෙන සංයෝගවල ද්‍රාවිතා ගුණිත සලකා බලලා තමයි ලයිස්තුගත කැටයන කාණ්ඩ පහකට මේ අවක්ෂේප කර ගැනීම සිදු කරන්නේ. මුලින්ම අපි බලමු මේ ද්‍රාවිතා ගුණිතය, ඒ කියන්නේ KSP කියන මූලධර්මය මොකද්ද කියලා. ඔයාලා දන්නවා ඇති සමහර අයනික සංයෝග ඉතා හොඳින් ජලයේ දියවෙනවා. නමුත් සමහරක් සංයෝග ජලයේ දියවෙන්නේ ඉතා සුළු වශයෙන්. මේ සුළු වශයෙන් දියවෙන සංයෝග සඳහා තමයි ද්‍රාවිතා ගුණිතය කියන මූලධර්මය යොදන්නේ. කිසියම් උෂ්ණත්වයකදී ඒ වගේ ජලයේ සුළු වශයෙන් දියවෙන ඝන අයනික සංයෝගයක සංතෘප්ත ජලීය ද්‍රාවණයක තියෙන ධන හා ඍණ අයන සාන්ද්‍රණයන් ඒවයේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකවල බලයට නංවලා ලබා ගන්න අගයන් වල ගුණිතය නියතයක් වන අතර ඒක තමයි අපි එම උෂ්ණත්වයේදී එම සංයෝගයේ ද්‍රාවිතා ගුණිතය විදිහට හඳුන්වන්නේ. අපි XY2 කියන සංයෝගය ස්වල්ප වශයෙන් ද්‍රාව්‍ය ඝන අයනික සංයෝගයක් විදිහට සලකමු. මේකේ අයන ස්වාධීනව පවතින අතර සන්තෘප්ත ද්‍රාවණයකදී එම අයන සහ ඝන අතර මේ වගේ ගතික සමතුලිතතාවයක් ඇති වෙනවා. මේකේ ද්‍රාවිතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් පහත ආකාරයට අපිට දක්වන්න පුළුවන්. මේ KSP කියන අගය යම් කිසි උෂ්ණත්වයකදී එම සංයෝගය සඳහා නියතයක් වෙනවා. දැන් අපි බලමු මේ ද්‍රාවිතා ගුණිතය සහ අවක්ෂේප වීම අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. යම් කිසි සංයෝගයක් අවක්ෂේප වෙන්න නම් එම අවස්ථාවේ ද්‍රාවණීය අයනික ගුණිතය එම උෂ්ණත්වයේදී එම සංයෝගයේ ද්‍රාවිතා ගුණිතයට වඩා වැඩි වෙන්න ඕන. මේක අපි කොටස් තුනක් යටතේ සාරාංශගත කරගමු. පළමු අවස්ථාව විදිහට අපි මේ ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවණය උදාහරණයට ගමු. මේ අවස්ථාවේ මේ ද්‍රාවණීය අයනික ගුණිතය එම උෂ්ණත්වයේ ලෙඩ් ක්ලෝරයිඩ් වල KSP අගයට වඩා අඩුයි. ඒකෙන් තේරුම් යන්නේ මේ ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවණය අසන්තෘප්ත බවයි. ඒ කියන්නේ අපිට තවදුරටත් ලෙඩ් ක්ලෝරයිඩ් මෙහෙදිය කරන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව විදිහට ගන්න මේ උදාහරණයේ ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ අයනික ගුණිතය KSP අගයට සමානයි. මේකෙන් තේරුම් යන්නේ මේ ද්‍රාවණය ලෙඩ් ක්ලෝරයිඩ් වලින් සංතෘප්ත බවයි. ඒ කියන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්න ආරම්භ වෙන අවස්ථාව මෙයයි. ඊළඟට බලන තුන්වෙනි අවස්ථාවේ උදාහරණයේදී KSP අගයට වඩා ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවණයේ අයනික ගුණිතය වැඩි. මේකෙන් කියන්නේ මේ ලෙඩ් ක්ලෝරයිඩ් ද්‍රාවණය සංතෘප්තයි වගේම ටික වේලාවකින් අවක්ෂේපයකුත් ඇතිවෙන බවයි. ඒ වගේම යම්කිසි සංයෝගයක KSP අගය වැඩි නම් ඒ සංයෝගයේ ද්‍රාවිතාවයත් වැඩි. මොකද KSP අගය වැඩි වෙනකොට අයනික ගුණිතයට එම KSP අගය ඉක්මවන්න නම් අවශ්‍ය අයන සාන්ද්‍රණය ඉතා වැඩි. ඒ නිසා පහසුවෙන් අවක්ෂේප වෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රාවිතාවය වැඩි වෙනවා. ඒ වගේම KSP අගය අඩු නම් එම සංයෝගයේ ද්‍රාවිතාවයත් අඩුයි. මොකද අයනික ගුණිතයට පහසුවෙන් එම KSP අගය ඉක්මවන්න පුළුවන් නිසා අවක්ෂේප කර ගැනීම ලේසි වෙනවා. එහෙනම් අපි දැන් කාණ්ඩ විශ්ලේෂණ ක්‍රියාපිළිවෙල මොකක්ද කියලා බලමු. අපි මේ කැටයන කාණ්ඩ පහක් යටතේ අවක්ෂේප කරගන්නවා. මෙහිදී පළවෙනි කාණ්ඩයේදී කැටයන කීපයක් ක්ලෝරයිඩ් විදිහටත්, දෙවන හා හතරවන කාණ්ඩවලදී සල්ෆයිඩ් විදිහටත්, තුන්වන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ලෙසත්, අවසානයේ පස්වන කාණ්ඩයේදී කාබනේට් විදිහටත් අවක්ෂේප වෙනවා. අපි දැන් එය සිදු කරගන්න ක්‍රියාපිළිවෙල බලමු. මෙහිදී මුලින්ම කැටයන මිශ්‍රණයේ ද්‍රාවණ කොටසකට සිසිල් තනුක HCl අම්ලය වැඩිපුර එකතු කරනවා. එතකොට සිල්ව අයන, ලෙඩ් අයන සහ මර්කරි අයන තියෙනවා නම් අද්‍රව්‍ය ක්ලෝරයිඩ් විදියට මේවා අවක්ෂේප වෙනවා. මේ පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපයි. මේ අවක්ෂේපයන් තුනම සුදු පාටයි. ඊට පස්සේ පළවෙනි කාණ්ඩයේ අද්‍රව්‍ය ක්ලෝරයිඩ් වෙන් කරාට පස්සේ ලැබෙන පෙරණය හරහා හයිඩ්‍රජන් සල්ෆයිඩ් විබුල්ණය කරනවා. එතකොට මේ සල්ෆයිඩ් නවය දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප ලෙස අපිට ලැබෙනවා. ලැබෙන පෙරණය විනාඩි කීපයක් රත් කරලා නටවනවා. ඊට පස්සේ පෙරණය තනුක නයිට්‍රික් අම්ලය සමගද විනාඩි කීපයක් නටවනවා. ඊට පස්සේ ද්‍රාවණයට ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. එතකොට මේ විදියට හයිඩ්‍රොක්සයිඩ් තුනක් අවක්ෂේප වෙනවා. ඊළඟට ලැබෙන පෙරණය හරහා හයිඩ්‍රජන් සල්ෆයිඩ් යවනවා.
එතකොට මේ දක්වන සල්ෆයිඩ් 4 අවක්ෂේපවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ හතරවන කාර්ණයෙන් ලැබෙන පෙරණය මුලින්ම නටවෙනවා. දෙවනුව ඇමෝනියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් සහ වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනවා. අවසානයේ ද්‍රාවණය නටවා ඇමෝනියම් කාබනේට් එකතු කරනකොට අවශ්‍ය කාබනේට් තුන අවක්ෂේප විදියට ලැබෙනවා. මේ ගන්නා කැටයන මිශ්‍රණේ මැග්නීසියම් අයන, සෝඩියම් අයන, පොටෑසියම් අයන වගේ ලෝහ කැටයන අඩංගු වෙලා තිබුණොත් ඒවා පස්වන කාණ්ඩයේ කාබනේට් අවක්ෂේපණයෙන් පසුවත් පෙරණේ ඉතුරු වෙනවා. මේකට හේතුව වෙන්නේ මේ කැටයන හදන සංයෝගවල ඉහළ ද්‍රාවිතාවය නිසා ඒවා මේ ක්‍රියාවලියේදී ක්ලෝරයිඩ්, සල්ෆයිඩ්, හයිඩ්‍රොක්සයිඩ් හෝ කාබනේට් විදියට අවක්ෂේප කර ගැනීමට නොහැකි වීමයි. දැන් අපි එක් එක් කාණ්ඩයේ තියෙන ඉතා වැදගත් කරුණු ගැන සාකච්ඡා කරලා බලමු. පළවෙනි කාණ්ඩයේ දිහා බැලුවොත් එහි අවක්ෂේප වෙන ක්ලෝරයිඩ් තුනේ Ksp අගයන් අර්ධ වශයෙන් ද්‍රාවයේ අනෙකුත් ක්ලෝරයිඩ් වල Ksp අගයන් වලට සාපේක්ෂව ඉතා කුඩයි. ඒ නිසා අයනික ගුණිතය පහසුවෙන් Ksp අගය ඉක්මවා ගිහින් අවක්ෂේප වීම සිද්ධ වෙනවා. මීට අමතරව ලෙඩ් ක්ලෝරයිඩ් උණු සාන්ද්‍ර HCl තියෙනකොට, එහෙමත් නැත්නම් වැඩි ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තියෙනකොට විවිධ ද්‍රාව්‍ය සංකීර්ණ හදලා දිය වෙනවා. ඒ නිසා තමයි මෙහිදී සිසිල් තනුක HCl ම පාවිච්චි කරන්න ඕන. මේ අවක්ෂේප වෙන ක්ලෝරයිඩ් තුන අතරින් ලෙඩ් ක්ලෝරයිඩ් වල ද්‍රාවිතා ගුණිතය අනිත් දෙකට සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් වල ජල ද්‍රාවිතාවය සාපේක්ෂව වැඩි. මේ නිසා ලෙඩ් ධන දෙක අයන පළවෙනි කාණ්ඩයෙන් පෙරණයට ගමන් කරලා දෙවෙනි කාණ්ඩයේදී සල්ෆයිඩයක් ලෙස ආයත අවක්ෂේප වෙන අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි දෙවන හා හතරවන කාණ්ඩයන් ගැන කතා කරමු. මේ කාණ්ඩ දෙකේම සිදුවෙන්නේ සල්ෆයිඩ් අවක්ෂේපණය. මේ කාණ්ඩ දෙකේදීම ප්‍රතිකාරකයේ විදියට H2S පාවිච්චි කරත් මේ සල්ෆයිඩ් අවක්ෂේපණයන් සිදු කරන්නේ එකිනෙකට වෙනස් ක්‍රම දෙකකටයි. මොකද දෙවන කාණ්ඩයේදී සල්ෆයිඩ් අවක්ෂේප කරන්නේ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ. නමුත් හතරවන කාණ්ඩයේදී සල්ෆයිඩ් අවක්ෂේප කරන්නේ වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ. මේ ඔයාලට පේන්න තියෙන්නේ දෙවන සහ හතරවන කාණ්ඩවලදී අවක්ෂේප වෙන සල්ෆයිඩ් වල Ksp අගයන්. විශ්ලේෂණ දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප කරන සල්ෆයිඩ් වල Ksp අගයන් සාපේක්ෂව ඉතා කුඩයි. ඉතින් ඒවා පමණක් අවක්ෂේප කරගන්නට නම් අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් පවත්වා ගන්න ඕන. එතකොට හතරවන කාණ්ඩයේ අවක්ෂේප කරන්නේ වැඩි Ksp අගයන් සහිත සල්ෆයිඩ් 4ක්. මේවා අවක්ෂේප කරගන්න නම් ද්‍රාවණයේ සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි කරගන්න ඕන. මේ විදිහට අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ දෙවෙනි කාණ්ඩයේ සල්ෆයිඩ් අවක්ෂේප කරගන්න නම් H2S බුබුලණය කරන්න කලින් පළවෙනි කාණ්ඩයේ අවක්ෂේපණයෙන් පස්සේ ලැබෙන පෙරණය ආම්ලිකව පවත්වා ගන්න ඕන. මොකද මෙහි ප්‍රතිකාරකයේ විදිහට පාවිච්චි කරන H2S වල විඝටනය දිහා බැලුවම අපිට පේන්නේ අපි ද්‍රාවණය ආම්ලිකව පවත්වා ගත්තොත්, ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි කරගත්තොත් ලේ චැටලිය මූලධර්මය අනුව මේ විඝටනය වම් පැත්තට නැඹුරු වෙන බවයි. එතකොට අපිට අවශ්‍ය විදිහට සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩු වෙනවා. පළවෙන කාණ්ඩයේ අවක්ෂේපණයේදී අපි මුලින්ම වැඩිපුර HCl යෙදුව නිසා පළවෙන කාණ්ඩයේ අවක්ෂේපණයෙන් පස්සේ ලැබෙන පෙරණයේ ආම්ලික මාධ්‍යයක් පවතිනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය වැඩි. ඒ නිසා අපිට අවශ්‍ය විදිහට අඩු Ksp අගයන් සහිත සල්ෆයිඩ් 9 පමණක් අවක්ෂේප වීම සිද්ධ වෙනවා. ඒ වගේම වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ හතරවන කාණ්ඩයේදී සල්ෆයිඩ් අවක්ෂේප කරගන්න නම් හතරවන කාණ්ඩයේ H2S බුබුලණය කරන්න කලින් තුන්වන කාණ්ඩයෙන් ලැබුණු පෙරණය භාෂ්මිකව පවත්වා ගන්න ඕන. මොකද H2S වල විඝටනය දිහා බැලුවම අපිට පේනවා ද්‍රාවණය භාෂ්මිකව පවත්වා ගත්තොත්, ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය අඩු කරගත්තොත් ලේ චැටලිය මූලධර්මය අනුව විඝටනය දකුණට නැඹුරු වෙනවා. එතකොට අපිට අවශ්‍ය විදියට ද්‍රාවණයේ සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. තුන්වන කාණ්ඩයේ අවක්ෂේපණයේදී යොදාගත්ත ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නිසා දැනටමත් මේ පෙරණය භාෂ්මිකයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය අඩුයි. එතකොට අපිට අවශ්‍ය විදිහට සාපේක්ෂව ඉහළ Ksp අගයන් සහිත සල්ෆයිඩ් 4 අවක්ෂේප වීම සිද්ධ වෙනවා. ඊළඟට තුන්වන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීම ගැන අපි කතා කරමු. එහිදී මුලින්ම පෙරණය නටවන්නේ දෙවන කාණ්ඩයේදී යෙවු ඔක්සිහාරක තත්ත්වෙති කරන්න පුළුවන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඉවත් කරගන්නයි. විශ්ලේෂණ කාණ්ඩ තුනේ කැටයන හයිඩ්‍රොක්සයිඩ් ලෙස අවක්ෂේප කරන්නට ඉහළ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයක් යෙදුවොත් හයිඩ්‍රොක්සයිඩ් ගණනාවක් මේ කාණ්ඩයේ අවක්ෂේප වෙලා ගැටලු ඇති කරනවා. මේ නිසා
සාපේක්ෂව අඩු කේස්පියගයන් සහිත අවශ්‍ය හයිඩ්‍රොක්සයිඩ් තුන පමණක් අවක්ෂේප කරන්නට ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය අඩු කරගන්නට ඕන. ඒක සිද්ධ කරගන්න ආකාරය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටනයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. එහි විඝටන නියතය KB මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. එතකොට හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය සඳහා මේ වගේ ප්‍රකාශනයක් අපිට ලැබෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය අඩු කරගන්න නම් ඇමෝනියම් අයන සාන්ද්‍රණය වැඩි කරගන්න ඕන බවයි. මේ නිසා ආම්ලික ඇමෝනියම් ලවණයක් වන ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක යෙදීමෙන් අවශ්‍ය හයිඩ්‍රොක්සයිඩ් තුන පමණක් අවක්ෂේප කරගන්නවා. මීට අමතරව ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් වල Ksp අගය සාපේක්ෂව ඉහළයි. එතකොට Fe ධන දෙක ලෙසම අවක්ෂේප කරන්න ඉහළ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් යෙදුවොත් සින්ක් ධන දෙක, නිකල් ධන දෙක වගේවත් අවක්ෂේප වෙලා ගැටළු ඇති කරන්න පුළුවන්. මේ නිසා තමයි තනුක නයිට්‍රික් අම්ලය සමග නටවලා Fe ධන දෙක, Fe ධන තුන බවට ඔක්සිකරණය කරගන්නේ. මේ නිසා සාපේක්ෂව අඩු Ksp අගයන් සහිත අවශ්‍ය හයිඩ්‍රොක්සයිඩ් තුන පමණක් අවක්ෂේප වීම සිද්ධ වෙනවා. අවසානයේ පස්වන කාණ්ඩයේ කාබනේට අවක්ෂේපණයෙන් පස්සේ මැග්නීසියම් අයන, සෝඩියම් අයන සහ පොටෑසියම් අයන වැනි කැටයන ද්‍රාවණ ඉතිරි වෙන්න පුළුවන්. අපි මේ වීඩියෝවෙන් කාණ්ඩ විශ්ලේෂණය සහ ඒ සිදු කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙල ගැන සාකච්ඡා කරා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝවකින් නැවත හමුවෙමු.